සවස පූජාව සහ වන්දනාව. සවසසිල් සමාධන්වීමෙන් පසු සිල්දුන් ස්වාමීන් වහන්සේගෙන් කිසියම් ධර්මාවවාදයක් ලැබෙතහොත් එද අසා සවස පූජාවට සූදානම් විය යුතුය. පූජාව සඳහා පහන් සුදුසුතැන්වල කලින් දැල්විය යුතුය. පොල්තෙල් පහන් ඉටිපඩම් සුවදකූරු යන මේවා දැල්වීම පූජනිය ස්ථානවලට හානියක් නොවන පරිදි නුවනින් කළයුතුය. විහාරගෙවල බොහෝ පහන් දැල්වීමෙන් ගේරත්වී ඒවායේ සායම්වලට හානිවේ. දුම්වැදීමෙන් ඒස්ථාන කළුවේ මේවා ගැන සැලකිල්ලක් නොකොට පමණික්මවා පහන් සුවඳහකූරු කපුරු දල්වා ඇතැම් හු සිද්ධස්ථාන විනාශ කෙරති සිද්ධස්ථාන විනාශකිරීමේ පාපයට අසුනොවන පරිදි පැවැත්විය යුතු බව විශේෂයෙන් සිත තබාගත යුතුය. සල්සමාදැන් වීමෙන් පසු ගිලන්පසහා මල් හිසතබාගෙන හෝ දෝතින් ඔසවාගෙන හෝ ඉතා ගෞරවයෙන් විහාරයට ගෙනගුස් පූජාසනෙහි තබා සැම දෙනා එකතුව පසඟ පිහිටුවා වැඳ මේ ගාතා කියා පූජා කරන්න. පොත බලාගෙන හෝ පූජා කරන්න නැතහොත් භික්‍ෂූන් වහන්සේ නමක් ලවා හෝ උපාසක පිරිසෙන්ම කෙනෙකු ලවා හෝ කියවාගෙන පූජාවහා වන්දනාව කරන්න. පළමුුවෙන් මෙසේ පහන් පූජාව කරන්න. වනීය හදයේ මෝහං, තමොක් කන්්ඩ විනෝදකං දීපේනේ තේන පූජේමි ප්ඥාදීප දරංචිනං ඉමිනාපුං්ඥකම්මේන ප්ඥවා සීලවා සදා භවිත්වාන ලබේ සීගං දම්මචක්කුම් අනුත්තරං වනේ ජනයාගේ හර්දෙහි හටගත් මෝහන්ද කාරස්කන්දය දුරු කරන්නාඕ ප්‍රඥ්ඥා නැමති ප්‍රදීපය දරන්නාඕ පස්මරුන් ඩිනෝහෙන් ජිනනම්මෝ භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රදීපය පූජා කරමි පූජා වේවා මේ පින්කමෙන් සැමකල්හි නොනැත්තේද සිල්ඇත්තේද වී අනුත්තර ධර්ම චක්ෂෂ වූ අරහත් මාර්ගඥානය ලබවා මල් පූජාව අනන්ත ගුණවන්නස්ස සුද්ද සීල සුගන්දිිනෝ ලෝකනාතස්ස පූජේමී පොප්ප මේේතං මනෝරමං ඉමිනාපුං්්‍යකම්මේන භවිත්වා සීලවා සදා පප්පෝමි පරමන් සන්තිං නිබ්බානං බුද්ධ වන්නන්නේතං අනන්ත ගුණනමති වර්ණයන් ඇත්තා වූ ශුද්ද වූ සීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාතයන් වහන්සේට මේ මනරම්මල් පෝජා කරමි පූජා වේවා. මේ පින්කමින් සෑමකල්හි සිල්ඇත්තේ වී බුදුරජාණන් වහන්සේවිසින් වර්ණනා කළ පරමශාන්තිය වූ නිවනට වහා පැමිණින්වා පූජ දම්මෝදකේන සත්තානං පාපමල විසෝධකං පානයේනාහිපූජේමි ලෝකනාතං තයාලයං ධර්මය නැමැති පවිත්‍රජලයෙන් සත්වයන්ගේ පෞසෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පැන් පූජා කරමි පූජාවේවා ගිලන් පස පූජාව තිදෝස සමනං දේහ බලදං ආයු ව්ඩනං ගිලාන පච්චයං ඒතං පනීතං මදුරං සுචං මහාදයස්ස පූජයේමි கிලේසාමය හාරිනෝ පං්ඥනේතේන පප්පෝමි සප්ප සඥෝජනක්කයන් තුන්දු සමනය කරන්නා වූ කායබලය ඇති කරන්නා වූ ආයිු වඩන්නා වූ ප්‍රනීත වූ මිහිරි වූ පවිත්‍ර වූ මේ ගිලන් පස කෙලෙස්රෝග දුරු කරන්නා වූ මහා කාරුණිකයන් වහන්සේට පූජා කරමි පූජාවේවාපිනින් සකළ සංයෝජනයන් ශයකොට ලබන්නා වූ නිර්වාණයට වහා පැමිණෙෙන්වා දැහැත් පූජාව යථවාදී තතාකාරි දම්මවාදී මහා යසෝ තාම්භූලන් පතිගන්හාතු, සත්තාලෝකේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ ලෝකයාට ධර්මය පවසන්නා වූ මහත් යසස් ඇත්තාූ තමන් වහන්සේට වඩා උතුම් පුද්ගලයකු නැත්තා වූ භාග්‍යවතුන් වහන්සේට මේ තාම්භූලය පිළිගෙන වදාරෙන සේක්වා. සුවඳදුම් පූජාව දේසත්වා පවරං දම්මං පාපාමගන්ධනාසකං. සුගන්දිනාහංදූ පේන පූජේමි ෝකනායකං උතුම්ම ධර්මය දේශනා කොට සත්ත්වයන්ගේ පෞනෙමති කුණුගඳ දුරු කරන්න වූ ලෝකනාතයන් වහන්සේට මේ සුවඳදුමින් පුදමි මෙසී පූජා පවත්වා අනතුරුව ස්තුෘති පූජා වශයෙන් තෙරුවන් ගුණ කියා වන්දනා කළ යුතුය මෙහි උදේවන්දනාව සඳහා එක් වන්දනාක්‍රමයක්ද දවල් වන්දනාව සඳහා එක් වන්දනා ක්‍රමයක්ද දක්වා ඇත. ඒවායින්ම සවසවන්දනාව කිරීමත් සුදුසුය කැමැති අයට භාවිතන කිරීම සඳහා සවසවන්දනාවට විශේෂ වන්දනා ක්‍රමයක් මෙහි දක්වනු ලැබේ තෙරුවන් වඳීම නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස බුද්ධ වන්දනාව තංකෝ පන භගවන්තන් ගෝතමං ඒවන් කල්්‍යයානෝ කිත්ති සද්දෝ අබ්බුගගතෝ ඉතිපිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්චාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුූ අනුත්තරෝ පුරිස දම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාතිී සෝයි මංලෝකං සදේවකං සමාරකං සබ්‍රක්්මකං සස්සමනක් බ්්‍රාක්්මණින් පජං සදේව මනුස්සයං අභි්ඥා සච්චිකත්වා පවේදේතිී සෝදම්මං දේසේති ආධිකල්්‍යානං ම්ජේ කල්්‍යයානං පරිියෝසාන කල්්‍යානං සාත්තං සව්‍යන්ජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රක්්මචරියන් පකාසේතිී තංභගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං සරනංගච්චාමී සම්මා සම්බුද්ධන් සිරසානමාමී ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යහපත්තු කීල්ති ගෝෂය ලෝකේහි මෙසේ පැනනැන්ගේය ඒ ාග්‍යෙවත් බුදුරජාණන් වහන්සේ සාරා සංක්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කල පාරමිතා කුසල බලයෙන් ලත් අරහත් මාර්ග ඥානයෙන් සවාසනා සකළ පලේශ ප්‍රහාණයෙන් පරිශුද්ධව අර්වක්ඥත්වාදී අපරමිත ගුණයෙන් යුක්තව මනුෂ්‍ය, දිව්‍ය බ්‍රක්්මයන ලෝකත්‍රවාසීන් විසින් කරන ජා පිළිගැනීමට සුදු සුවසිටින හෙයින් අරහංනම් වන සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංස්කාර විකාරලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති සංඛ්‍යාත පංචවිද ඥධර්ම, පරෝපදේශ රහිතව තමන් වහන්සේගේ ඥානයෙන් නිරවශේෂයෙන් මැනවි තන වදාළ බැවින් සම්මා සම්බුද්ධනම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ත්‍රවිද්‍ය අෂ්ටවිද්‍ය පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් වි්‍යාචරණ සම්පන්නනම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාස්වත උච්සේද දෘෂ්ඨි සංඛ්‍යාත ලාමක අන්ටබද්වට නොබැස මධ්‍යම ප්‍රතිපදාව වූ අෂ්ඨාංගික මාර්ගෙල්න් පරම සුන්දර නිර්වාණයට පැමිණ වදාළ බැවින් සුගත නම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රය නිරවශේෂයෙන් දැන වදාළ හෙයින් ලෝක විදූනම් වනසේක ඒ බගවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුුණ්්‍යමාන බලමාන ප්‍රඥාමාන ගුණමාන ඉරිදිමානාදී අනේක මානයෙන් උඩගූ නන්දෝපනන්ද අංගුලිමාල සච්චක බකබ්‍රහ්මාදී එඩිතර පුද්ගලයන් පවා දමනයකොට හික්මවීමහි සමත් බැවින් ුත්තර පුරිස දම්ම සාරතිීනම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්මයන ලෝකත්‍ර වාසීන්ට, තිවග සම්පත් පිණිස අනුශාසනා කරනෙහෙයින්, දේව මනුෂ්‍යයන්ට ශාස්රූණම් වනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතුසත්‍ය ධර්මය ජනයාට අවබෝධ කරවන හෙයින් බුද්ධ නම්වන සේක. ඒ බා ගෙවත් බුදුරජාණන් වහන්සේ සකළ ලෝකවාසීන් විසින් ගරු කළයුතු හෙයින්ද. ආශ්්‍යාරය ධර්ම යසස් ශ්‍රී කාමප්‍රයත් සංඛ්‍යාත ෂට් භාගගෙන් යුක්ත වන හෙයින්ද භගවානම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත වූ මරුල් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණ බ්‍රාක්්මණයන් සහිත වූ මේ ලෝකය දෙවි මිනිසුන් සහිත වූ සත්ත සමූහය අනික්කකුගේ උපදෙස්වලින් තොරව තමන් වහන්සේ විසින්ම ඇතිකරගත් නුවනින් ප්‍ර්‍යක්ෂ වශයෙන් දැන ප්‍රකාශ කරන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත්ඌද මැද යහපත් වූද අගයහපත් වූද අර්ථ සහිත වූ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ අඩුවැඩි නැතිව සියල්ල සම්පූර්ණ වූ ධර්මයදේශනා කරන සේක කාන්තෙන් නිවනට පමුණුවන්නා වූ පරිශුද්ධ වූ ප්‍රතිපදාවක් ප්‍රකාශ කරන සේක ඒ භාග්‍යවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේ මම දිවිහිමියෙන් සරණයමි ඒ භාග්‍යෙවත් අරහත් සම්මයක් සම්බුද්ධයන් වහන්සේ මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වදිමි න්දන ස්වාකාතෝ භගවතා දම්මෝ සந்தිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වි්හිීති ඉමේහි චහිගුණේහි සමන්නාගතං දම්මරතනං සරනංගච්චාමී දම්මරතනං සිරසානමාමි භාගිවතුන් වහන්සේ විසින් සපාර්යාාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අඩුවැඩි නැතිව මුල මැද අගයන සෑම තැනම යහපත් කොට දේශනා කරන ලද්දේය. ඒ නවලෝකෝත්තර ධර්මය තමා විසින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් වන්නේය ඒ ලෝකෝත්තර මාර්ග ධර්මය දින මාස, වර්ෂ ගත නොවී ස්ව සන්තානයෙහි උපදවාගත් කෙනෙහිම පලදන ධර්මයක් වන්නේය. ඒ ධර්මය එන්නය මේ ධර්මය දකින්නය එ අනුව පිළිපදින්නේයයි අන්‍යන්ට බලකිරීමට වුවද සුදුසු වන්නේය. ඒ නවලෝකෝතර ධර්මය සේලු වැඩ නවතා ලබා ගැනීමට උත්සාහ කළ යුතු ධර්මයක් වන්නේය ඒ නවලෝකෝත්තර ධර්මය විං්ියන්ට ස්වසන්තාානයෙන්ම ප්‍රත්තක්ෂ කරගත හැකි ධර්මයක් වන්නේය මේ සවැදරුම් ගුණේෙන් යුක්ත වූ ධර්මරත්නය මම දිවිහිමියෙන් සරණයමි ඒ ධර්මරත්නයට මාර්ගශීර්ෂයෙන් අධ්‍යාදර ගෞරවයෙන් මඳමින් සංගවන්දනාව සුපටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ උජු පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාාවක සග යදිದංචත්್ತාරි පුரிසಯුගානි අ්ටපුරිසපුග්ගලා ඒසභගවතෝ සාාවක සංங்கෝ ಆවුනಯ පವනಯෝ දක්කිනೆಯෝ අංஞ்சලි කරණಯෝ අනුත්තරම් පඥக்க್ತං ලෝකසාತී හි නවහි ගුණේහි සමන්නාගතං සංගරතනං සරනංගච්ඡාමී සංගරතනං සිරසා නමාමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒ කාන්තෙන් නිවනට පමුණුව යහපත් ප්‍රතිපත්තියක් පුරණ සේක ආය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාද ජ්‍රතිපත්තිය පුරණ සේක ඒකාන්තෙන් නිවනට පමුණුවන අධිශීල අධිචිත්ත අධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරණ සේක දුටවිට හොනස්නෙන් නැගී සිටිමි ආදී සාමීචිකර්මයට සුදු සුවනසේ පිළිපන්සේක යම් ඒ පුරුෂයුක්මයෝ සතර දෙනෙක් බෙද්ද පුද්ගලයෝ අටදනෙක් වෙද්ද ඒ පුද්ගල සමූහය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේය ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ප්‍රත්්‍ය බුහෝදුර ගෙනගොස් වුවද පිදීමට සුදුසුවන සේක ආගන්තුුකයන් උදෙසා පිළියල කළදය වුවද පිදීමට සුදුසුවන සේක අනාගතයෙහි ලැබෙන පින් පල සඳහා දෙන දෙය පිරිනැමීමට සුදුසුවන සේක දෙයත් නගාවැඳීමට සුදුසුවන සේක මේ නවගුණයෙන් සමන්විත වූ සංගරත්නය මම දිවිහිමියෙන් සරණ යෙමි ඒ සංගරත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වදිමි සාධූ 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 චෛත්‍ය වන්දනාවට හා බෝධිවන්දනාවට නොයන්නේ නම් විහාරයේ වැදුම්පිදුම් අවසානයේදී දෙවියන්ට මියගඥාතීන්ට හා සකළ සත්තුවෑන්ට පින්දිී ප්‍රාත්ථනාකොට රාත්‍රී වන්දනාව අවසන් කරනු චෛත්‍ය බෝධිවන්දනාවලට යනවානම් වන්දනාව අන්තිම කරන තැනදී පින්දීම් ආදිය කරනු රාත්‍රී වන්දනාවෙන් පසු ශීලය ආවර්්‍යනාකොට රාත්‍රී දහයදක්වා භාවනා දහම් ඇසීම් දහම් පොත් කියවීම් ධර්ම සාකච්ඡා පැවැත්වීම සුදුසු පරිදි කරනු තවත් වන්දනා ක්‍රම මතු තැක්වෙන වදනා ක්‍රමද, කැමතිනම් භාවිතා කරන්න